Covid රෝගී කුවාර්තා වීම නිසා චීනයේ නින්බෝ ෂෙව්ෂාන් වරාය අද අර්ධ වශයෙන් වසා දැමුණා. වරායේ මේෂාන් පර්යන්තය සම්පූර්ණයෙන් වසා දැමුව අතර චීන රජයේ පවසන්නේ වෛරසය ආසාදිනී වූ එක් රෝගියෙකු සොයාගත් බවයි. මෙම පර්යන්තය වසා දැමීමත් සමග බහලුම් මෙහෙයුම් 125කින් පහත වැටෙන බවද වාර්තා වනවා. ඒ සමගම සමහර නැව් ගමනාගමනයේද කල්ගත වන බවයි වාර්තා වන්නේ. මේ නිසා භාණ්ඩ මිලේ යම් ඉහළ යාමක්ද සිදුවිය හැකි බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් රෝගය සඳහා ඉන්නත්තු වලට අමතරව විවිධ ඖෂධ වර්ග සොයා ගැනීමට විශාල සහයක් ලබා දෙමින් සිටිනවා. ඊයේ අප විදේශ ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළ පරිදි ඖෂධ වර්ග තුනක් කොවිඩ් රෝගීන්ට ලබා දීම ආරම්භ කර තිබෙනවා. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ඖෂධ වර්ග තුන නම් කර තිබෙනවා. දරුණු මැලේරියාව, සමහර පිළිකා රෝග සහ ආතරයිනිස් රෝග සඳහා දෙන ඖෂධ වර්ග තුනයි මේ සඳහා තෝරාගෙන ඇත්තේ. ඖෂධ වර්ග තුන මෙහිලා සඳහන් නොකිරීමට අප තීරණය කළා. ඒ මාධ්‍ය සදාචාරයේ පවත්වාගෙන යා යුතු නිසා. ඇස්ට්‍රාසිනේකා ඉන්නත ලබාගත් අයගේ රුධිරයේ කැටි ගැසීම ඉතා අවම බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සූපා වුඩ් පවසනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වූයේ වෛද්‍ය සූපා වුඩ්. ජපානයේ නව කොරෝනා වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව 19,000කට ආසන්නයි. මෙය බරපතල වීසන තත්ත්වයක් බව ජපාන් රජය ප්‍රකාශ කර තිබෙනවා. ටෝකියෝ නුවරින් පමණක් රෝගීන් 5000ක් හමු වී තිබෙනවා. ඉන් 218 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ටෝකියෝ මෙට්‍රෝපොලිටන් රජයේ විජචක්නින් පවසන්නේ පෙර නොවු විරු වේගයෙන් රෝගී පැතිර යන බවයි. දින 7ක් තුල රෝගීන් සංඛ්‍යාව දෙගුණ වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. ටෝකියෝ වෛද්‍ය සංගමයේ උපසභාපති යුනෝකුචි මසතාකා පවසන්නේ අපට බොහෝ ජීවිත අහිමි විය හැකි බවයි. ටෝකියෝ විජචක්නින්ගේ බල මණ්ඩලය රජයෙන් ඉල්ලන්නේ වහාම දැඩි තීන්දුව ගන්නා ලෙසිනි. ඩෙල්ටා වෛරසයේ පැතිර යාමත් සමග එක්සත් ජනපදයේ බූස්ට් එන්නත ලබා දීම වේගවත් කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බෝවන් රෝග පිළිබඳ ඉහළ පෙළේ විද්‍යාඥයෙකු වන ආචාර්ය ඇන්තනී පෞසි පවසා ඇත්තේ ඉක්මනින් හෝ පසු ඔබට කල්පවැත්ම සඳහා බූස්ට් එන්නත අවශ්‍ය වන බවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.